රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ගුටි කාපු මිනිස්සු තමයි එදා කොළඹට ආවේ ඒ අයට බඩගින්න ඉවසන්න බෑ කියන්නේ. ඒ අයට මේ වැට් එක ගහලා තමන්ගේ දරුවොන්ට කන්න දෙන්න විදිහක් නැහැ කියන්න ආවේ. ඒ අය ආවේ තමන්ගේ දරුවොන්ට උගන්වන්න විදිහක් නැහැ කියන්න. ඒ අය ආවේ තමන්ගේ දරුවන්ට බෙහෙත් ටික අරන් දෙන්න විදිහක් නැහැ කියන්න. තමන්ගේ දෙමව්පියන්ට ක්ලිනික් එකේ බෙහෙත් ටික නැහැ කියන්න. ඒ ආපු එක්සත් ජාතික පාක්ෂිකයන්ට අද ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ තිරාන් නලස්ගේ පොලිස් හමුදාව දාලා ප්‍රහාරයක් එල්ල කරා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඓතිහාසික සිද්ධියක්. අපි කියන්න ඕනේ ඉතිහාසයේ දරුවන්ට පහර දීපු ආණ්ඩුවක් අපි දැක්කේ නැහැ. දරුවන්ට පහර දීපු ජනාධිපති කෙනෙක් අපි දැක්කේ නැහැ. දරුවන්ට පහර දීපු පොලිස් ඇමති කෙනෙක් අපි දැක්කේ නැහැ. දැන් දරුවන්ට අය ගහන්න දෙයක් නැහැ. අමුතුවෙන් ඒ ළමයින්ගේ අධ්‍යාපනයට ගහලා ඉවරයි. මේ රටේ දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් ඉන්නවා. ගහන්න බැරි වෙලා තිබුණේ කඳුළු ගෑස් විතරයි. අන්න දැන් කඳුළු ගෑසුත් දරුවන්ට ගැහුවා. අපි මේ නිඳිත ක්‍රියාව ඉතාමත් පිළිකුලෙන් යුතුව සමග ජන බලවේගයේ හැටියට විතරක් නෙවෙයි අම්මා කෙනෙක් හැටියට මම මේක ගුරුවරියක් හැටියට මම මේක හෙලා දකිනවා. ඉන්ධන මිලත් වැඩි කරලා තියෙනවා. අද වෙනකොට රුපියල් 5කින් වැඩි. දැන් හෙට වෙනකොට මොකද වෙන්නේ? බඩු මිල වැඩි වෙනවා. එහෙන් වැට් එකෙන් බෙල්ල මිරිකලා තියෙනවා. මෙහෙන් ඉන්ධන මිලෙන් බෙල්ල මිරිකලා තියෙනවා. මිනිසුන්ට කන්න නෙවෙයි හම්බ වෙන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා තව පොය කීයද තියෙන්නේ කියලා ගණන් කරගන්නයි කියලා මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.